විෂන්කයා විශ්වාසනීය දැක්ම පාටලි චම්පික රණවක පැමැත්තුමා රිමාන් පාරයට පත් කරලා තිබෙනවා. ඉතින් එතුමාගේ සුවදුක් බලන්න මම විශේෂයෙන් පැමිණි. ඉතින් මගේ අදහස නම් ඇත්තටම එතුමා අත්අඩංගුවට ගත්ත ක්‍රමවේදය වැරදි. එතුමාට විරුද්ධව යම් චෝදනාවක් තිබෙනවා නම් නැත්තම් ඒ රියානතුර පිළිබඳව ඒ විමර්ශනවල අඩුපාඩුමක් හෝ වැරද්දක් තිබෙනවා නම් උසාවියට කරුණු වාර්තා කරලා ඒ අනුව නීතිය ක්‍රියාත්මක කරවා වෙනුවට මෙවැනි ආකාරයේ දේශපාලන දඩයම් කිරීම අපි කාටවත් අනුමත කරන්න බෑ. දැන් මමත් 2015 මේ වගේම දේශපාලන දඩයමකට අහු වුණා, විශේෂයෙන්ම පරිගැනීමකට. ඉතින් ඒ නිසා මම දන්නවා මේ ආකාරයෙන් පැත්ත මාරු වෙන ආකාරයට, එහෙම නැත්නම් දේශපාලන වෙනස්කමක් වෙන ආකාරයට එකිනෙකාගෙන් දේශපාලන පරිගැනීම් ගන්න යෑම මම හිතනවා ඒ තරම් සමාජයට යහපතක් නෙවෙයි. ඒ නිසා නීතිය ක්‍රියාත්මක කරන්න කාටවත් බාධාවක් නැහැ. නීතිය කාට වුණත් සාධාරණ ක්‍රියාත්මක කිරීමේ කිසිම ගැටලුවක් නැහැ. නමුත් අපි හැමෝම කියන්නේ එය කරනකොට යම් සාධාරණ පිළිවෙතක් සහ කාටත් පිළිගන්න පුළුවන් නීතිමය රාමුවක් අනුගමනය කිරීමයි අවශ්‍යතාවය තිබෙන්නේ. ඉතින් පාටලි චම්පික රණවක මැතිතුමා වෙනුවෙන් අපි කනගාටු වෙන්නට ඕනේ එතුමාට ඒ සිද්ධ කරපු ක්‍රියාමාර්ගය ගැන. ඒත් එක්කම අපි ඉල්ලනවා සියලු බලධාරීන්ගෙන් මේ ආණ්ඩුව සහ ජනාධිපතිවරයා පැමිණලා තිබෙන්නේ සමාජ යහපතක් කරන්න. ඒ කිව්වේ පහුගිය ආණ්ඩුව වලින් කරපු වැරදි කරන්නවත් නීති අතට අරගෙන දේශපාලන හිරිහැර කරන්නවත් නෙවෙයි. ඒ නිසා එවැනි දේශපාලන හිරිහැර කරදර කරපුවම් වෙන්නේ ඒවා පූර්වාදර්ශයට අරගෙන අනිත් අයත් ඒ ආකාරයෙන්ම ඉදිරියේ ක්‍රියාත්මක කරන්න සැලසුම් කරાવી. ඉතින් ඒ නිසා ඒක භයානකයි. ඒ නිසා අපි කියන්නේ කාටත් සාධාරණව නීතිය ක්‍රියාවට නංවන වැඩපිළිවෙලක් අනාගතයේ වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න බලන්න. එහෙම නැතුව මේ ආකාරයෙන් එකිනෙකාගේ පරිගැනීම් කිරීම සඳහා අත්අඩංගුවට ගැනීම්, හිරගෙදර රඳවා තබා ගැනීම් හෝ අධිකරණවල රස්තියාදු කිරීම් නැත්නම් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම් ඒ තරම් අනාගතයට සමාජයට සුබදායක දෙයක් නෙවෙයි. Breaking.lk